වෙස්ටර්න් මියුසික් කරන හැමෝම අදත් මගේ මියුසික් ඇකඩමියකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කරන වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ ඕලෙවල් කරන ළමයින්ට. ඉතින් වෙස්ටර්න් මියුසික් විතරක් නෙමෙයි ඊස්ටර්න් මියුසික් කරන ළමයි දැනන් ඉන්න ඕනේ ඒගොල්ලන්ට රිටන් එක්සෑම් එකක්, ඒ කියන්නේ තියරි එක්සෑම් එකක් වගේම ප්‍රැක්ටිකල් එක්සෑම් එකක්කුත් කරන්න වෙනවා කියලා. ඉතින් මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ ඊස්ටර්න් මියුසික් ඇන් වෙස්ටර්න් මියුසික් කියන දෙක, ඒ දෙක වෙනස්. ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ විතර නෙමෙයි තියරි එකේ වුණත් වෙනස්. හැබැයි ඒ දෙකටම තියරි එකේ කොටස් තියෙනවා. ඉතින් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේ වෙස්ටර්න් මියුසික් එකට මොනවද අපිට කරන්න තියෙන කියන දේවලුත් දැනගෙන ඉන්න ඕනේ. අපිට කරන්න තියෙන අනිවාර්යෙන් සිගින් ටෙස්ට් එක තියෙනවා, ලිස්නින් ටෙස්ට් එක තියෙනවා, ඒ වගේම ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙකක් ප්ලේ කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි රෙකෝඩ් එකයි පියානෝ එකයි තමයි ගොඩක් දෙනෙක් තෝරගන්නේ. ඉතින් මේ රෙකෝඩ් එකිනුත් පීස් එකක් ප්ලේ කරන් තිනවා, රෙකෝඩ් පීස් එකක්, ඒ වගේම ස්කේල්ස් පහක් තියෙනවා ඔයගලගේ සිලබස් එකේ. ඉතින් මේ ස්කේල්ස් පහෙන් ඒ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා මොන ස්කේල්ස් අහයිද කියලා අපි දන්නේ නැහැ. දෙකක් වගේ තමයි සාමාන්‍යයෙන් අහන්නේ. පියානොත් ඒ වගේම තමයි. පියානෝ වලත් පීස් එකක්, පියානෝ පීස් එකක් ප්ලේ කරන් තිනවා. ඒ වගේම පියානෝ එකේ ස්කේල්ස් පහක් ඔයගලගේ සිලබස් එකේ තියෙනවා. ඒ ස්කේල්ස් පහෙන් දෙකක් වගේ තමයි සාමාන්‍යයෙන් ඉන්ස්ට්‍රක්ටර් ඔයගලන්ට කරන්න කියලා කියන්නේ. ඉතින් මේ දේවල් වලිනුත් අද මම ඔයගලන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ රෙකෝඩ් එක ගැන. ඉතින් මම දැන් හිතන්නේ මේ හැමෝම මේ බලන හැමෝටම රෙකෝඩ් එක ප්ලේ කරන්න බෑ කියලා. ඒ මට්ටමේ හිතලා තමයි මම අද මේ රෙකෝඩ් ස්කේල්ස් ඉස්සලම උගන්නන්නේ සී මේජර්. ඒ වගේම සී මේජර්කට ඉස්සලා මේ රෙකෝඩ් එක අල්ලන්නේ කොහොමද? රෙකෝඩ් එකේ හැම බේසික් එකම කියලා දීලා තමයි මේ සී මේජර් ස්කේල් එක ඔයගලන්ට කියලා දෙන්නේ. මොකද ඒකවත් දන්නේ නැති අය ඉන්නවා වෙස්ටර්න් මියුසික් තෝරගත්තට වඩා නෑ. ඉගෙන ගන්න ඕනේ හැමදේම. ඒකවත් දන්නේ නැති ඉන්නවා කියලා හිතාගෙන තමයි මම මේ අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් කරන්න කියලා. කියන්න ඕනේ ඉස්සෙල්ලාම අපි දැනන් ඉන්න ඕනේ අපි කරන දේ මොකද්ද කියලා. ඒ කියන්නේ දැන් රෙකෝඩ් ස්කේල් එකක් රෙකෝඩ් එකේ අපි දැන් ඉගෙන ගන්නකොට අපි දැනන් ඉන්න ඕනේ දැන් රෙකෝඩ් එක ගැන පොඩි විස්තරයක්. සාමාන්‍ය රෙකෝඩ් එක අයිති වෙන්නේ ඔකෙස්ට්‍රා එකේ මොන ඉන්ස්ට්‍රුමන්ට්ස් කැටගරි එකටද කියලා දරගන්න ඕනේ නේ. මොකද ඒවත් අපේ තියරි ටෙස්ට් එකට අහන්න ඉඩ තියෙනවා. ඉතින් ඔය පිකලෝ, ඕබෝ, ට්‍රම්පට්, කෝනට්, ඒ වගේ සැක්සෆෝන්, ඒ වගේ දේවල්, ඒ වගේම ෆ්ලූට් එක, දැන් මේ රෙකෝඩ් එක පවා අයිති වෙන්නේ එක කැටගරි එකකට තමයි. ඒ තමයි වුඩ් වින්ඩ්. ඒ කියන්නේ හැබැයි අර මම දැන් කිව්වේ ට්‍රම්පට්, කෝනට්, ඕබෝ, ඒවා සැක්සෆෝන් ඒවා අයිති වෙන්නේ වුඩ් වින්ඩ් වලට නෙමෙයි. ඒවා අයිති වෙන්නේ බ්‍රාස් වින්ඩ් වලට අයිති වෙනවා. මේ රෙකෝඩ් එක අයිති වෙන්නේ වුඩ් වින්ඩ් වලට. හයිද? ඉතින් රෙකෝඩ් එකේ එකයි ෆ්ලූට් එකයි වෙනස්. රෙකෝඩ් එකේ තියෙන හෝල්ස් 7ක් තියෙනවා. දැන් මම මේ රෙකෝඩ් එකක් ගත්තොත් එහෙම මේ ඔයගලන්ට පේනවා ඇති. මේ රෙකෝඩ් එකේ පේන්න තියෙනවා 1, 2, 3, 4, 5, 6, 7ක්. හැබැයි පිටිපස්ස හරවල බැලුවොත් තව එක හෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පියානෝ එකේ ඔක්ටේව් එක වගේනේ C to C එකේ ඉඳලා C එකට වෙනකන් වගේ පියානෝ එකේ තියෙන ඔක්ටේව් එකක්. ඒ වගේ තමයි රෙකෝඩ් එකේ. පිටිපස්සේ තව එකක් තියෙනවා. ඒක ඒ හෝල් එක අපි සාමාන්‍යයෙන් යූස් කරන්න අපේ මෙන්න මේ thumb එක. මේ අපේ අතේ thumb එක තමයි ඒකට යූස් කරන්නේ. දැන් මම කියලා දෙනවා ඉස්සරහට ඔයගලන්ට කොහොමද මේක හරියට අල්ලගන්නේ කියලා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. රෙකෝඩ් එකේ දැන් ඔයගලන්ට ඕ ලෙවල් වලට කරන්න තියෙනනේ ස්කේල්ස් පහක්. ඒ දැන් ඔයගලන් සාමාන්‍යයෙන් ස්කූල් එකේ ඉගෙන ගන්නවා ස්කේල්ස් පහ. මේ ස්කේල්ස් පහ ගැන දැනන් ඉන්න ඕනේ මොනවද කියලා නේ. මම ඔයගලන්ට කිව්වා බේසික්ම ලේසිම ස්කේල් එක අපි පටන් ගන්නෙ මොකද? C major ස්කේල් එක අනිවාර්යයෙන්ම තියෙනවා. පියානෝ එකේ තියෙනවා. ඊට පස්සේ අපිට තව මොනවද තියෙන්නේ? අපිට තියෙනවා G major තියෙනවා. ඔන්න දැන් දෙකක් කිව්වා C major, G major. තව තියෙනවා D major. ඒ වගේම F major තියෙනවා. අන්තිමටම තියෙනවා අර D major වගේම D minor තියෙනවා. ඉතින් එහාට ස්කේල්ස් ඔයගලන්ට තවම නැහැ. මොකද ඒ ස්කේල්ස් පහ තමයි වැදගත්ම ස්කේල්ස් පහ. තව අර ඉස්සරහට ඉගෙන ගන්න තියෙන ස්කේල්ස් ගහන්න තරම් ඔයගලන් ප්ලේ කරන්න තරම් ඔයගලන්ට එච්චර ඒ කියන්නේ අමාරුයි නේ ඒවා ප්ලේ කරන්න. ඉතින් දැනට මේ පහ තමයි ඔයගලන්ගේ සිලබස් ඕලෙවල් සිලබස් එකේ තියෙන්නේ. මේකිනුත් අද මම ඔයගලන්ට කියලා දෙන්න හරියටම රෙකෝඩ් එක
අල්ලන විදිහ සමහර එක දන්නේ අත්මාරු කළා හරි හරි වැරදි විදිහට ඒක ප්ලේ කරන අවස්ථා දැකලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඉස්සලා මේ රෙකෝඩ් එක අල්ලගන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති මම දැන් එක පාරින්ම මම මේ විදිහට අල්ලගත්ත රෙකෝඩ් එක. දැන් ඔයගලන්ට පේනවා ඇති මගේ අත කොහොමද තියෙන්නේ කියලා. හැබැයි පොඩි වෙනසක් වෙනවා. ඔයගලන්ට දැන් මේ පේන්නේ මගේ අනිත් පැත්ත. මගේ අනිත් පැත්ත ඔයගලන් හිතන්න ඕනේ දැන් ඔයගලන්ට පේන පැත්ත නෙමෙයි අනිත් පැත්ත. මම හරියටම කියන්නම් මගේ පැත්තට මම අත කොහොමද තියන්නේ කියලා කියන්නම්. දැන් ඔයගලන් බලන්න මේ රෙකෝඩ් එක දැන් මේ ඉස්සරහ පේනවනේ ඔයගලන්ට යට හතරක් තියෙනවා උඩ තුනක් තියෙනවා අනිත් පැත්ත තව එකක් තියෙනවා. හැබැයි හොඳට බැලුවොත් මෙතන හතරයි මෙතන උඩ හතරයි තමයි අපි ගණන් ගන්නේ. යට හතරයි උඩ හතරයි. ඒක දැන් මේ ටික කොහොමද තියන්නේ අපි ඇඟිලි ටික. ඔයගලන්ගේ ගන්න දකුණු අත ගන්න. ඒ කියන්නේ right hand එක ගන්න. දකුණු අතේ එහෙම නැත්නම් right hand එකේ දැන් මේ තියෙන්නේ ඔයගලන්ගේ අත තම්බේක ඇරෙන්න ඉතුරු ඇඟිලි හතරම ගන්න. ඒ හතර තමයි තම්බේක ඇරෙන්න ඉතුරු ඇඟිලි හතර. right hand එකේ. right hand එකේ තම්බේක ඇරෙන්න ඉතුරු ඇඟිලි හතර තමයි ඔයගලන් පිළිවෙලට. දැන් මේ තියෙන තම්බේක පිළිවෙලට මෙන්න මේ විදිහට තිබ්බා. holes හතරට. යට holes හතරට. ඊපස්සේ දැන් උඩට මොනවාද අපි තියන්නේ? උඩට ගන්න ඕනේ ඔයගලන්ගේ left hand එකේ. කියන්නේ වම් මතේ ගන්න ඕනේ මෙන්න මේ හැමයි. දැන් මම ඔයගලන්ට කිව්වනේ දකුණු අතේ තම්බේක ඇරෙන්න අනිත් ඇඟිලි හතර ගන්න ඕනේ කිව්වා. මේ අතේ මොන ඇඟිල්ල දේ නම් ගන්න ඕනේ අපි? මේ අතේ ගන්න ඕනේ තම්බේක නෙමෙයි. මෙන්න මේ ෆින්ගර් එක. මේ අපේ පොඩි ෆින්ගර් එක තියෙනවනේ. එන්නේ චූටි ෆින්ගර් එක ඇරෙන්න ඉතුරු ෆින්ගර්ස් හතර. ඒ කියන්නේ මේක ඇරෙන්න මේ ෆින්ගර්ස් හතර. තමයි තියන්නේ. ඒකෙනුත් මෙන්න මේ තුන මෙතනින් තිබ්බා තම්බේක පිටිපස්සේ හෝල් එක වැහෙන්න තිබ්බා. මෙන්න මේ විදිහට තමයි ඔගලන්ගේ ඇඟිලි ටික ඔගලන් තියන්න ඕනේ. එතකොට මතක තියාගන්න මේ අතවල් මාරු කළා මෙහෙම කරන්න එපා. ඒක ඇත්තටම පුරුදුත් නෑ ඒක පුරු. මෙහෙමයි ඒක දන්නේ නැති කෙනෙක්ට නම් මෙහෙම කරන්න ඉතින් ඒක එච්චර දෙයක් නෙමේ. පුරුදු වුණොත් ඔගලන්ට ඉබේටෙන් දැන් මට මෙහෙම ඕන වෙලාවක තිබුණා ඩක්කල මට ඇඟිලි ටික තියාගන්න පුළුවන් මේ විදිහට. එහෙම වෙලා තියෙන්නේ පුරුද්දත් එක්ක. ඉතින් ඒ පුරුද්ද හදාගන්න නිතරම මේ විදිහට මේක ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ප්‍රැක්ටිස් වෙන එක තමයි ගොඩක්ම වැදගත් දේ මේ මියුසික් කරන එකේදී. දැන් අපි තියරි වලට පාඩම් කරනවා වගේ නේ ප්‍රැක්ටිකල් කියන්නේ ගොඩක් ලස්සන දෙයක්. ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් ඔයගලන්ට ඔයගලන්ගේ ලෙෂර් ටයිම් එකේ. ඔයගලන් පාඩම් කළ මහන්සි වෙලාවට සින්දු අහනවා වගේම මේ ප්‍රැක්ටිකල් කරනකොට ඔයගලන්ට ගොඩක් හොඳයි. හොඳ රිලැක්ස් එකක් ලැබෙනවා. ඒකත් කියන්න ඕනේ. ඉතින් දැන් මම ඔයගන්ට කිව්වා කොහොමද මේක තියාගන්න ඕනේ කියලා. දකුණු අතේ තම්බේ කැරෙන් ඉතුරු ඇඟිලි හතරම රෙකෝඩ් එකේ යට හෝල්ස් හතරට. වම් මැතේ මේ පොඩි ඇඟිල්ල ඇරෙන්න ඉතුරු ඇඟිලි හතරම අපි ගන්නෙ උඩ හෝල්ස් හතරට. ඒ කියන්නේ උඩ හෝල්ස් තුනයි තියෙන්නේ පේන්න. හැබැයි පිටිපස්සේ තව හැංගිච්ච හෝල් එකක් තියෙනවා. ඒ හෝල් එකට අපි ස්පෙෂල්ම අපේ ඇඟිල්ල තියාගන්නේ ඒ හෝල් එකට. මොකද්ද? අපේ තම්බෙක තමයි ඒ හෝල් එකට තියාගන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ රෙකෝඩ් එක අල්ලන්නේ. ෆ්ලූට් එකේ රෙකෝඩ් එක අතරේ ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. අනික මෙතන මවුත් පීස් එකක් තියෙනවා රෙකෝඩ් එකට. හැබැයි ෆ්ලූට් එකට මවුත් පීස් එකක් නැහැ. ෆ්ලූට් එකේ සාමාන්‍යයෙන් දැන් අපි හිතමු මෙන්න මෙතන කියලා මේ වගේ තැනකින් තමයි ඒකේ මෙන්න මේ වගේ විදිහකට තමයි. අනික මේ විදිහ ෆේස් ඉන්ටර්ෆේස් එකක් නෙමෙයි තියෙන්නේ ෆ්ලූට් එකේ. මේකේ මේ තියෙන රෙකෝඩ්. ඒ කියන්නේ මේක නිකන් වෙස්ටර්න් මියුසික් එකකටම අදාළ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ෆ්ලූට් කියන්නේ සාමාන්‍යයෙන් යූස් කරන ඉන්ස්ට්‍රුමන්ට් මියුසික් කරන අයනේ. ඉතින් එහෙමමත් කියන්නේ නැහැ. මොකද ඔයගලන්ට ප්‍රශ්න එනකොට ටෙස්ට් පේපර් එකට ප්‍රශ්න එනකොට ඊස්ටර්න් මියුසික්ද වෙස්ටර්න් මියුසික්ද කියලා බලපාන්නේ නැහැ නේ. සමහර ඊස්ටර්න් මියුසික් ප්‍රශ්නත් එනවා. ඉතින් එහෙම අපිට කියන්නත් බෑ. එතකොට දැන් ඔන්න මේක තමයි දැන් මේ එතකොට මේ අපි ගත්තොත් එහෙම රෙකෝඩ් එක මෙහෙම අත්හැරලා ගත්තොත් මෙන්න මෙහෙම එන්නේ. මේකේ නම් මේ තම්බෙක නැහැ. මේකේ නම් පොඩි ඇඟිල්ල නැහැ. නේ? මේක නැහැ. මේක නැහැ. ඊටු ටික ඔක්කොම එන්නේ. එතකොට එහෙම තමයි අපි මේ රෙකෝඩ් එක අල්ලගන්නේ. ඉතින් දැන් අපි බලමු සාමාන්‍යයෙන් දැන් මේක පුරුදු වෙන කෙනෙක්ට නම් ටිකක් පිච් එක අමාරුයි අල්ලගන්න. දැන් මේක පුරුදු වෙලා ඉන්න කෙනෙක්ට නම් හරි ලේසි. මේක එකපාරින්ම C major එක අපිට ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා ප්ලේ කරලා පෙන්නනම් කොහොමද C major එක අපිට එන්නේ කියලා. මෙහෙමයි එන්නේ. දැන් මට පුරුදුයි එකයි. සී මේජ් එක එන්නේ. ඉතින් දැන් සාමාන්‍ය මේ වගේ හොඳට පිච් කරගන්න ඉගෙන ගන්න නම් හොඳටම ප්‍රැක්ටිස් වෙන්න ඕනේ.
මොකද සාමාන්‍යයෙන් මේ ප්‍රැක්ටිස් කරන බොහොම ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න මේ ළඟදි දවසේ ඉගෙනගත්තු ළමෙක්ට නම් මේක ටිකක් අමාරුයි මොකද පළවෙනියටම මේ දේ කරන ළමෙක්ට අමාරුයි පිච් එක අල්ල ගන්න මොකද අර අර අපි ෆ්ලූට් එක මේ විදිහට ප්ලේ කරනකොට අපි අපේ කටින් යවන්න ඕනේ කුලඟේ ප්‍රමාණයක් තියෙනවා දැන් මහා ලකුවට අපි දැන් මෙහෙම කරොත් අපි ගොඩක් කුලඟ දැම්මොත් එහෙම මේකෙන් එන සද්දේ මිහිරි සද්දයක් නම් නෙමෙයි ඉතින් අපි ඒ දෙකටම බැලන්ස් වෙන විදිහට තමයි හුලඟ යවන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි 2 කියලා කියනවනේ. ඒ කියන්නේ TWO2 දෙක අන්නේ 2 කියනකොට දැන් සාමාන්‍ය නෝමලි අපි 2 කියනකොට පිට වෙන හුලඟ ප්‍රමාණය තියෙනවනේ. අන්නේ ප්‍රමාණය තමයි මේ මේ රෙකෝඩ් එකටත් අපි පිට කරන්න ඕනේ. දැන් අපි 2 අන්නේ වගේ හුලම් ප්‍රමාණයක් තමයි අපි පිට කරන්න ඕනේ. මහා ලොකුවට ගොඩාක් අපි මේ හුලම් ඒ විදියට යවන්න හරි නෑ. එතකොට එන්නේ හරිම පිච් එක නෙමෙයි. ඒ වගේම ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න බුණා මෙහෙම. ඔයගලන් ගෙදර පියානෝ එකක් හරි ඕගන් එකක් හරි තියෙනව නම් ඒ නැත්තත් ගිටාර් එකක් හරි ප්ලේ කරන්න පුළුවන් කවුරු හරි ඉන්නව නම් ඔයගලන්ට පුළුවන් C major එක. C major කියන්නේ C එක නෝට් එක C නෝට් එක ගිටාර් එකේ හෝ ඕගන් එකේ හෝ පියානෝ එකේ හෝ මොකක හරි වයලින් එකේ හරි කමන්න C එක ප්ලේ කරන්න. सी एक प्ले करनकोट उगला मेकिंग उगला रिकॉर्ड के सी एक मेरे कर इतकोट बला टोन का मे टोन का मैच वेना इतकोट उगला टिक टिक मे पिच दागान बुलवा इतकोट एक महाल कुदया विना इतकोट मील देना को प्ले करना कीला पेनो दम गैंगली टिक मेके मे अट एक तांबे कने हैं मेके पोड़ी गैंगीला है तांबे का पीट पास है එතකොට C එක ඉස්සර නම් C major කේ ස්කේල් එක බලමුකෝ C major කේ ස්කේල් එක තමයි C D E F G A B C එතකොට මේකේ පළවෙනි C එක ඒ කියන්නේ lower C එක අපි මෙහෙම ප්ලේ කරන්නේ එතකොට ඒ C එක කියනකොට මේ ඔක්කොම ඇඟිලි ටික වැහිලා තියෙන්නේ මේක තමයි C කියන්නේ not C not එක තමයි මේක මේ මේක තමයි C එක එතකොට D එක කියන්නේ නේ මේ කැංගිල්ලක් අපි අයින් කරමු. ඊ එක තව ඇංගිල්ලක් අයින් කරමු. ඒ F එක. G A B C එක මේකත් අතහැරියොත් එම රෙකෝඩ් එක කෙලින්ම බිමට තමයි වැටෙන්නේ. එහෙම නෙමේ උඩම ඒ කියන්නේ හයස් C එක අපි ප්ලේ කරන්නේ. මෙහෙම නෙමේ එතකොට අපි කරන්නේ මෙහෙම නෙමේ දැන් මම ආය මුලට ගියොත් එම එතකොට වෙන්නේ මේ ඇඟිල්ල දැන් අපි මේ ඇඟිල්ලනේ අන්තිමටම තිබ්බේ ඒ ඇඟිල්ල මෙහෙම ගියා මෙහෙම ආය ඔන්න බලන්න मेन मे सदे कवदावा तुगलपा एक अर दूल दी मैं इसलिए रिकॉर्ड प्ले करना स्टार्ट करना मेवी एक थिंक इवा तवदे तक मम्मी मेदे की आने मेवागे रिकॉर्ड यूज करना दंगना गुडा यूज करना गुडा सरकल मत विनोने मुकदमे यार रटे पवती तत्व मे रिकॉर्ड गुडा क्लीन तीयागढ़ ගොඩක් හොදලා තියාගන්න දැන් මේ රෙකෝඩර්ස් වල මේ විදිහට කෑලි ගලවන්න පුළුවන්. ඉතින් තවත් හොඳයි ඔයගලන්ට වොෂ් කරන්නත් ලේසි. සෝක් කරලා තියන්න පුළුවන්. ඒ රෙකෝඩර්ස් වල හරි ලේසි මේ ෆ්ලූට් වගේ නෙමේ රෙකෝඩර්ස් වල ක්ලීන් කරන්ත් හරි ලේසි. ඉතින් අපි බලමු කොහොමද දැන් සීමේජ් එක එන්නේ කියලා. मेन मे थंबेका मेतन मे तिब्बे अपे अंतिम नोट मेतन बी मेन मे बी एक मे अंगील मे मे अंगील अंकर मे अंगील मे अंगील मेन मेका मे मे पिलवले मोगला मे पोड़ी मे मे मम्मी मेन मे फिंग गावती मेन मे फिंग मेन मेक एक अभी मेन मेतनी मे विदीर तीयानी එතකොට මේ finger එක තමයි මෙතනින් තියන්නේ හැබැයි thumb එක අතරින් එපා thumb එක තියෙනවා ඒ විදිහටම තියෙනවා thumb එක